ආයුබෝවන් නැනසි YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා ආරම්භයේදී මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරන්න ඒ වගේම තමයි like කරන්න comment කරන්න අපේ නවතම video ඔබ වෙත ගෙන්ව ගන්න bell icon එකත් click කරන්න කියලා මතක් කරනවා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන උසස් පෙළ විෂය නිර්දේශයට අයත් බැද්දේකම නව කතාවේ චරිත නිරූපණයේ යටතේ සිනිඳුගේ චරිතය පිළිබඳව අපි පළමුවෙන්ම නව කතාව කෙරෙහි අවධානය යොමු කරමු සිංහල ජන ජීවිතයේ මුල් කරගනිමින් ඉංග්‍රීසි ජාතික සිවිල් නිලධාරියෙකු ලෙනාඩ් වුල්ෆ් විසින් රචිත ද විලේජ් ඉන් ද ජංගල් නැමැති කෘතියේ සිංහල අනුවාදය බැද්දේ ගම ලෙස හඳුන ගන්න පුළුවන් ලෙනාඩ් වුල්ෆ් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වසර 4ක් උපදිසා ප්‍රතිවරයෙකු ලෙස සේවය කිරීමත් එම සේවා කාලය තුල ලද අත්දැකීම් පදනම් කරගනිමින් ශ්‍රී ලාංකීය ගැමි ජනතා දහසකුත් වේදනාවන් තත්වාකාරයෙන් නිරූපණය කරන ලද නවකතාවක් තමයි බැද්දේගම නවකතාව නවකතාවක චරිත නිරූපණය කෙටි කතාවක චරිත නිරූපණයට වඩා පුළුල් ශේෂ්ත්‍රයක ව්‍යාප්ත වන ආකාරයක් දකින්න පුළුවන්. දීඝ කාල පරාසයක් තුල ඒ චරිත හැසිරෙන ආකාරයත් චරිත ගැටළු වලට මුහුණ දෙන ආකාරයත් විවරණය කිරීම චරිත නිරූපණය ලෙස අපට හඳුනගන්න පුළුවන්. බැද්දේගම නවකතාව තුළ චරිත කිහිපයක් දැකගත හැකිවදීම චරිත අතරින් සිලිඳුගේ චරිතයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. නවකතාකරුවා නවකතාව ආරම්භයේදී සිලිඳුගේ චරිතය නිරූපණය කර ඇති ආකාරය පිළිබඳව අපි පළමුවෙන්ම අවධානය යොමු කරමු. සිනිඳු නම් එක් මිනිසෙක් තමාගේ බිරිඳෑ වූ ඩිංගිරි හාමි සමග බැද්දේගම විසීය. සිලිඳු ගමේ මුලා දෑනියා වූ බබේ හාමි ආරච්චිගේ සහෝදරිය හිරගත් මස්සිනා විය. ඔහු වාසය කළේ ආරච්චිගේ ගෙවත්තට යාබද කෙවත්තෙහිය. අන් සෑම ගැමියෙකු මෙන්ම සිනිඳුද කොවියකි. ඔහුට ටිකක් පිස්සු යයි ගම්මු කීවෝය. හේන් කොවිතෙන් කිරීමේදී පවා ගම්ෙන්ම අලසයා විය. මොහුගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ දඩයමය. නවකතාවට අනුව සිනිඳු දඩයක්කාරයෙක් වැඩි කතා බහක් නොමැති මොහු හැම විටම කැලෑව තුළට රිංගාගෙන යයි. එසේ නොයන සෑම අවස්ථාවකදීම තම පැල්පතට වී හිස් බැල්මෙන් යුතුව සිටී. සුළු ශබ්දයකට පවා අවදි නොවන මොහුට අනිකකු කතා කළ යුත්තේ වේගයෙන් හෝ ඇඟට අත තබා තට්ටු කිරීමෙන්. මෙම හේතු පදනම් කරගනිමින් බැද්දේගම බොහෝ කැමියන් සිලිඳුට ටිකක් පිස්සු යයි පවසන ආකාරයක් නවකතාව තුළ දකින්න පුළුවන්. සිනිඳු කෙතරම් දක්ෂ දඩයක්කාරයෙකුවත් ඔහු වනාන්තරයට මහත් බියක් දක්වයි. ඔහු එලෙස බියක් දක්වන්නේ වනාන්තරයේ සතුන්ට නොව වනාන්තරයටයි. වන සතුන් ගහකොළ සමග කතා කරන ඔහු පරිසර උවදුරු වලින් මෙන්ම මිනිසුන්ගේ බලපුරුවන්කාරකම් වලින්ද පීඩා විඳී. ගමේ ඇතැම් මිනිසුන් වැද්දෙකු කටවහකාරයෙකු හා පිස්සෙකු ලෙස සිලිඳු හැඳින්නොඳ ඔහු දරුවන් සෙනෙහසෙන් රැක බලා ගන්නා දයාබර පියෙකු ලෙස නවකතාකරුවා පෙන්වා දෙන ආකාරයක් දකින්න පුළුවන්. දරු සෙනෙහස පිළිබඳව සිලිඳු දරුව අදහස බබුන් සිලිඳුගේ වැඩිමහල් දියණිය විවාහ කර ගැනීමට ඇසු විට දෙන පිළිතුරෙන් පෙනී යනවා. තමන්ට අපහස කරන්නන් හා සමග කිසිම බැඳීමක් අපේක්ෂා නොකරන බව ඔහු ඍජුව ප්‍රකාශ කරන්නේ දරුවන්ට ඇති ආදරය නිසා. අපි දැන් සිනිඳුගේ මෙම ප්‍රකාශය පිළිබඳව අවධානය යොමු කරමු. ගමේ මිනිස්සු අපට කියන්නේ වැද්දු කියලා. උඹ ආරච්චිගේ පවුලේ මිනිහෙක්. වනේ ඉන්න කොටි ගමේ ඉන්න ගම්බැල්ලියොත් එකතු වෙනවාද? නයි පොළොංගු වගේ හොරු මේකට හොරෙන් රිංගලා මගේ පුංචි උන් මගෙන් හොරකම් කරනවා.
සිනිඳුගේ චරිතයෙහි සංකීර්ණ බව අනිකුත් චරිත සමග සිනිඳුගේ චරිතයේ ගැටීමට ලක් කර ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය මගින් අපට එම චරිතයේ ස්වභාවය හඳුනගන්න පුළුවන්. එවැනි අවස්ථාවක් ලෙස බබුන් පුංචි මණිකා විවාහ කරගන්නා අවස්ථාව හඳුනගන්න පුළුවන්. මෙහිදී සිලිඳු බබුන් සමග ගැටුමක් ඇති නොකරන අතර සිලිඳු පවසා සිටින්නේ කෙල්ල දීක දීමට ඈල් අපටි වැඩි බවයි. නමුත් පුංචි මණිකා හා බබුන් විවාහයෙන් පසු ඔවුන් ටික කාලයක් සතුටින් ජීවත් වූ අතර පසුව පුංචිරාල විසින් හින්නිහාමිව බලෙන් විවාහ කරගත් අතර කෙටි කාලයකින් ඇය මරණයට පත්වීමත් ප්‍රනාන්දු මුදලාලි හා බබේ හාමි ආරච්චි විසින් බොරනඩුවක් පටලවා සිලිඳු හිරගෙට යවයි. පසුව සිලිඳු සැලසුම් සහගතව බබේ හාමි හා ප්‍රනාන්දු යන ඔවුන්ගේ ප්‍රතිවාදීන් දෙදෙනා එකවර මරා දැමීමට තරම් දැඩි හිත් ඇත්තෙකු වන අතර සිලිඳු බබේ හාමි මැරීමට යන අවස්ථාව ඉතා උද්වේගකර අවස්ථාවක් ලෙස නිරූපණය කර ඇති ආකාරයක් දැක ගන්න පුළුවන්. අපි දැන් මේ අවස්ථාව කෙරෙහි අවධානය යොමු කරමු. සිනිඳුගේ කෝප දීප්ත දෙනෙත් තද වූ තොල් කෙළවර තිබූ කෙලත් ඔහුට යන්තමින් පෙනුනා පමණි. ඒ සමගම සීතල තුවක්කුකට තමාගේ පිටට තදවෙන බවක් දැනිනි. සිලිඳු තුවක්කුවේ කොකා ගැස්සුවේය. බබේ හාමි මුනින් අතට බිම ඇද වැටිනි. මේ අවස්ථාවේදී නවකතාකරුවා සජීවී ආකාරයෙන් සිලිඳුගේ චරිතය අනෙක් චරිත හා ගැටීමට ලක්වන ආකාරය ඉදිරිපත් කරයි. නමුත් බබේ හාමි හා ප්‍රනාන්දු මුදලාලි මැරීමෙන් පසු ඔහු සැඟ නොවූ අතර කඹුරු පිටියට ගොස් රටේ මහත්තයා හමු වී සියල්ල පාවා සිටී. අපි දැන් මේ පිළිබඳව අවධානය යොමු කරමු. මට ඇති පිස්සුවක් නැහැ. උන් මා පස්සේ කුරුමානන් අල්ලන්න පටන් ගත්තා. මට අන්තරා කරන්න උන් මා මරන්න රැකගෙන හිටපු නිසා මම උන් මැරුවා. නවකතාව ආරම්භයේදී සිලිඳු මෝඩයෙකු පිස්සෙකු ලෙස අන් අය පමණක් නොව ඔහු විසින්ම ප්‍රකාශ කළද නවකතාව අවසානයේදී අභීත අවංක තම වර්ගයා වෙනුවෙන් ජීවිතය පිදීමට පෙරට ආ උපක්‍රමශීලී හා බුද්ධිමත් පුද්ගලයෙකු ලෙස සිලිඳුගේ චරිතය ස්මතුවන ආකාරයක් දැකගන්න පුළුවන්. ලෙනාඩ් වොල්ෆ් විසින් අති දුෂ්කර දිවි පෙවෙතක් ගෙවන නිල බලයෙන් සදාකල් දුක් විඳින එදා ශ්‍රී ලංකාවේ බැද්දීගම විසූ සිලිඳු වැනි චරිතයක් විශ්වාසනීය ආකාරයෙන් නිරූපණය කර ඇති ආකාරය අපට බැද්දීගම නවකතාව තුළින් දකින්න පුළුවන්. මම හිතනවා අපි කතා කළ මේ කරුණු තුළින් බැද්දීගම නවකතාවේ සිලිඳුගේ චරිතය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැබෙන්න ඇති. ඒ වගේම තමයි ආරම්භයේදී මතක් කළාසේම අවසානයේදීත් මතක් කරනවා අපේ YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අපේ නවතම වීඩියෝ ඔබ වෙත ගෙන්ව ගන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න කියලා මතක් කරනවා.